විනය කර්ම පොත නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පැවිදි කිරීම සියල්ල දැනවදාලා වූ අප භාග්‍යවත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින් දුග්ගිනිවලින් දැවමින් සසර සැරිසරණ අසරණ සත්වයන් දුකින් මුදා මොක්පුරයට පමුණුවනු වස් ඉහිටුවා වදාළ නෛරයානික ශාසන වරයට නිවන් පසක් කරනු කැමති සැදැහැවත් කොළපුත්‍රයන් පැවිදි කිරීම් වශයෙන් ඇතුළු කිරීමේදී භික්‍ෂූන් වහන්සේ විසින් කරන්නට සිදුවන පළමුවන විනය කර්මය බන්්ඩු කර්ම නම්වේ. එය ප්‍රවෘරජා පේක්ෂකයන්ගේ හිසකේ කැපීම පිළිබඳ විනය කර්මයකි. බුදුරජාණන් වහන්සේ වැඩවෙසන සමයහි කුලදරුවෙක් මාපියන් හා කළහකරගෙන ගයින් පලාගොස්, සංගාරාමයකට පැමිණ, එහිදී එක් තෙරුන් වහන්සේ කෙනෙකුගෙන් පැවිද්ධ ලබාගත්තේය. ඒ අප්‍රසිද්ධ වශෙන් සිදුවුවකි. බොහෝ භික්‍ෂූහු ඒ බව නොදත්හ. පැවිදි වූ දරුවාගේ මාපියෝ ඔහු සොයා ඇවිදින්නහු ඒ ආරාමයට පැමිණ හමු වූ භික්ෂූන් වහන්සේලාගෙන් ස්වාමීණී නොබවහන්සේලා මෙ බඳ දරුවෙකු දුටුසේෙක්ද මෙ බඳු දරුවෙකු ආග තැනක් දන්නාසේක් ද යැයි ඇසූහ ඒ භික්‍ෂූන් ඒ දරුවා නොදුට නිසාම අපි නොදුටුමහ යිද නොදන්නා නිසාම ඒ දරුවා ගැන අපි නොදනුම්හ යයිද කියහ රවාගේ මාපිය දෙදනා එපමණකින් සෑහෙමකට පත් නොවී තැනින්තැන ඇවිද ස්වොයන්නාහු පැවිදවහුන් දර්වාදක භික්‍ෂූන් කෙරෙහි කපි මේ භික්‍ෂූහු දුටුදේ නොදුටුම්හ යැයිද දත්්දය නොදතුූම්ය යයිද බොරු කියන්නෝය. බොරු කියන්නාාවූ මේ භික්‍ෂූහු අලජ්ජීහුය දුස්සීලයෝය යනාදෙන්, භික්ෂූන්ට ගරහා කළහ. භික්‍ෂූහු ඒ කාරණය තතාගතයන් වහන්සේට සැලකළෝය එකල් හි භාග්‍යවතුන් වහන්සේ මතු එවැන්නක් සිදු නොවනු පිණිස. අනුජානාමි භික්හවේ සංঘං අපලෝකතුම් බණ්ඩුකම්මාය යැයි බණ්ඩු කර්මය අනුදන වදාළ සේක. එය කළයුත්තේ දෑගොලකට වඩා දික්වූ ඉසකේ ඇතියෙකුගේ කෙස් භික්ෂුවක් විසින් හෝ භික්ෂුවකගේ නියමේෙන් හෝ කපන කල් හිිය. එය කළයයුත්තේ මෙසේය ආරාමිය තුළ වෙසෙන සියලු භික්‍ෂන් රැස්කොට පැවිද්ධ ලබන තැනැත්තා සංගයා ඉදිරියට පමුණුවා ගුරුවරයා විසින් හෝ අනික් භික්‍ෂුවක් විසින් හෝ සංගයා ඉදිරිියෙහි සංගං බන්තේ ඉමස්ස ධාරකස්ස බණ්ඩුකම්මං ආපුච්චාමී යන මේ වාක්‍ය තෙවරක් හෝ දෙවරක් හෝ එක්වරක් හෝ කීමනිි බණ්ඩු කර්මය සඳහා ඉමස්ස ධාරකස්ස බඩුකම්මං ආපුච්චාමී කියහෝ මස සමන කරනං ආපුච්චාමී කිය හෝ අයං සමනෝ හෝතුකාමෝ කියා හෝ කීමද වටනේය භික්‍ෂූන් වහන්සේලා එක්රැස් නොකරවා ඒ ඒ භික්‍ෂූන් වහන්සේ වෙසන තැන්වලට ගොස් බන්්ඩු කර්මය විචාරන්නට වටනේය පැවිදි කරන ගුරුවරයාම භික්‍ෂූන් වහන්සේ වෙත නොගොස් අනිකකු යවා භික්‍ෂූන්ගෙන් විචාරන්නට ද වටනේය සියලු භික්‍ෂූන් එක්රැස් කරවීමට හෝ, වෙනවෙනම ගොස් ආරෝචනය කිරීමට හෝ අපහසුුවන තරමට භික්ෂූ බහුල අවස්ථාවක ඒ කර්මය කරන්නට සිදුවී ඇතහොත් බද්ධ සීමාවට හෝ, බදකොක්ෂේප සීමාවකට හෝ ගොස් ඒ රැස්වූ භික්‍ෂූන් හමුවවෙහි ඒ කර්මය කළ යුතුය පැවිදිවන්නේකුගේ හිසකේ කැපීම සැලකී යුතු කරුණකි පැවිදිවන තැනැත්තා පින් නැති ගුණ නුවන ඇති මතු බුදුසස්නට විශේෂයෙන් ප්‍රයෝජන විය හැකි පුද්ගලයෙකු වේ නම් එබඳ පුද්ගලයන් ගැන ගුරුවරුන් විසින් විශේෂයෙන් සැලකී යුතුය බදු පුද්ගලයකු පැවිදිකිරීමේදී හිසකේ කපවාගෙන නා පිරිසිුදු වී එන්න කියා ප්‍රෞෘජජ අපේක්ෂකයා පිටත් කර නොයවා බන්්ඩු කර්මයෙන් පසු ගුරුවරයාම ප්‍රෞෘජපේක්ෂකයා ජලස්ථානයකට කැඳවාගෙන ගොස් හිසකේ කපා දීම හොඳ ක්‍රමයයි පැවිදිවන අවස්ථාව කුලපුත්‍රයකුගේ සිත ඉතා ප්‍රසන්න අවස්ථාවකි ඒ නිසා ඒ අවස්ථාවේදී කියා දෙන ද ඔහුගේ සිතට තදින් කාවදින්නේය හිස මුඩුකරන අ පැවිදිවන්නහොට තච පංචක කමටහන කියාදීමට ඉතාම හොඳ අවස්ථාවය ුවනති ගරුවරුන් විසින් මේ අවස්ථාවහි කියාදුන් තචපංචක කර්මස්ථානය මෙිනිහිකොට එ අනුව සිත යවා නාමරූප වි්‍යවස්ථාව කරගෙන සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ලක්‍ෂණත්‍රය දැක සිවසස් අවබෝධ කරගෙන උපනිශ්ව සම්පත්ති ඇත්තා වූ ඇතැම් කුල පුත්‍රයෝ හිසකේ කපද්දීම මගඵල පිළිවෙලින් අරහත්වයට පැමිණ සියලු කෙලෙසුන් නසා නිවන් දකිති. එසේ හිසකේ කැපීමේදී රහත් වූ පුද්ගලයන් ගැන අපේ පොතපත් එෙහි නොයෙක් තැන්වල සඳහන් වී ඇත්තේය. එකනෙහිම රහත්වීමට තරම් හේතු සම්පත්තිය නැති කුලපුත්‍රයන්ටද ඒ මොහොතේදී කියාදන දෙය තදින් සිතට වැදන බැවින් බොහෝ ප්‍රයෝජන වන්නේය ප්‍රෝල්ජා පේක්ෂකයාට මේ අවස්ථාවෙන් ප්‍රයෝජන වනු පිණිස ගුරුවරයා විසින් තචපංචක කර්මස්ථානය කියා දෙමින් පැවිදිවන්නහුගේ හිස බෑම කළයුතුය ගුරුවරයාට හිසකේ කැපිය නොහැකිවීමෙන් එ අනිකගුලාවා කරවතහොත් ගුරුවරයා විසින් සමීපේ සිට ප්‍රවෝල්ජාපේක්ෂකයාට තචපංචක කමටහන කියා දියේුතුය එසේ කරවීමට ගුරුවරයා විසින් අන්‍ය භික්‍ෂුවක් හෝ යදවිය යුතුය ය කිරීමේදී පළමුුවෙන් කපන හිසකේරුද ප්‍රෞජ්ජ අපපේක්ෂකයාගේ අතේ තබා ඒ හොඳින් බලා එහි සැටි සිතට ගන්නාලෙස පැවිදිවන තැනැත්තාට කියා ඉක්බිති කමටහන කියාදිය යුතුය ඒ කියාදිය යුත්තේ මෙසේය ච පංචක කර්මස්ථානය ශරීරයේ කොටසක් වූ මේ කෙස් දුගද නිසාද පිත් සෙම් ේ සරව මළමු්‍ර ආදී කැතකුණු නිසා හටගත් දෙයක් වන බැවින්ද එක් තිස් කැතකුණු ගොඩේම හටගත් දෙයක් වන නිසාද කැත දෙයකි ශීහි කොටසක් වූ ලොම් දුගඳ නිසාද පිත් සෙම් ලේ සැරව මළමුත්‍රාදී කැතකුණු නිසා හටගත් දෙයක් වන බැවින්ද. එක් තිස් කැතකුණු ගොඩේම හටගත් දෙයක් වන නිසාද කැත දෙයකි. ශරීරයේ කොටසක් වූ මේ නිය දුගඳ නිසාද පිත් සෙම් ලේ සැරව මළමුත්‍රාදී කැතකුණු නිසා හටගත් දෙයක් වන බැවින්ද එක් තිස් කැතකුණු ගොඩේම හටගත් දෙයක් වන නිසාද කැත දෙයකි ශරීරය කොටසක් වූ මේ දත් දුගද නිසාද පිත් සෙම් ේ සැරව මළමුත්‍රාදී කැතකුණු නිසා හටගත් දෙයක් වන බැවින්ද එති කැතුණු ගොඩේම හටගත් දෙයක් වන නිසාද කැත දෙයකි ශරීරය කොටසක් වූ මේ සම දුගද නිසාද පිත්සෙ ලේ සරව මළමුත්‍රාදී කැතකුණු නිසා හටගත් දෙයක් වන බැවින්ද එක්තිස් කැතකුණු ගොඩේම හටගත් දෙයක් වන නිසාද කැත දෙය ධාතු වශයෙන් ශරීරයේ කොටසක් වූ මේ කෙස් සත්වයකු නොවන පුද්ගලයකු නොවන ආත්මයක් නොවන අයිතිකරුවෙකු නැති පටවිධාතු කොටසකි ශරීරයේ කොටසක් වූ මේ ලොම් සත්වයකු නොන පුද්ගලයු නොවන ආත්මයක් නොවන අයිතිකරුවයෙකු නැති පටවි ධාතු කොටසකි ශරීරය කොටසක් වූ මේ නිය සත්වයකු නොවන පුද්ගලයකු නොවන ආත්මයක් නොවන අයිතිකරුවෙකු නැති පටවිධාතු කොටසකි. ශරීරයේ කොටසක් වූ මේ දත් සත්වයකු නොවන පුද්ගලයකු නොවන ආත්මයක් නොවන අයිතිකරුවයෙකු නැති පටවිධාතු කොටසකි. ශරීරය කොටසක් වූ මේ සම සත්වයකු නොවන පුද්ගලයකු නොවන ආත්මයක් නොවන අයිතිකරුවෙකු නැති පටවිධාතු කොටස්සකි පැවිදිවන තැනැත්තා විසින් පැවිදිවීමෙන් පසුද මේ භාවනාව නොහැර කළ යුතුය හිසකේ කැපීමෙන් පසු ගිහි ගඳ යන පරිදි සබන්ගා හොඳින් ඇඟ උලා නා පිරිසිදු විය යුතුය පැදිවන ැනැත්තා එසේ කරගැනීමට නොසමත් තැනැත්තෙක් වේනම් ගුරුවරයා විසින් ප්‍රවෞෘජජාපේක්ෂකයා නාවා පිරිසිුදු කළ යුතුය. එසේ කිරීමේදී පියකු ආදරණීය දරුවෙකු නාවන්නාක් මෙන් කැත නොසිතා කරුණාවෙන් කළ යුතුය. ඉක්පිති පිරිසිදු වත් හඳවා ප්‍රවෘජාපේක්ෂකයා පැවිදි කරන්න තැනට කැඳවාගෙන යායුතුය පැවිදිවන තැනට පැමිණි පසු ඇවිදිවන කුළපුත්‍රයාගේ මාපියෝ එහි වෙත්නම් පළමුකොට ඕවුන්ගේ පාවැඳ සමුගෙන උපාධ්‍ය ආචාරවරයා ඇතුළු රැස්ව සිටින භික්‍ෂූන් වහන්සේලා ගේද පාවැඳසිවුරු අත්තට ගෙන උපාද්‍ය ආචාරයන් වහන්සේ ඉදිරිියෙහි උකුටිකයෙන් හිඳ වැඳගෙන පැවිද්ධ අයදිය යුතුය ඒ සඳහා කියන වාක්‍ය මෙසේය ඕකාස අහ බන්තේ පබ්බජ්ජං යාචාමී दතිම්පි අහංබන්තේ පබ්බජ්ජං යාචාමී තතිියම්පි අහං බන්තේ ජං යාාමී සබ් දුख නිස්සරණ නිබ්බාන සච්චි කරනත්තාාය இමං කාසාාවං ගහෙත්වා පබ්බාජේත මේ බන්තේ අනුකම්පං උපාදාය දුතිම්පි සබබ දුख නිස්සරණ ස්නිබ්බාන සච්චි කරනත්තාாය இමංකාසාවං ගහිත්වා පබ්බාජේත මංබන්තේ අනුකම්පං උපාදාය තතියම්පි සබ් දුක්ඛ නිසරණ නිබ්බාන සච්චි කරනත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේත මංබන්තේ අනුකම්පං උපාදාය මේ වාක්‍ය කියා උපාද්‍ය ආචාරයන් වහන්සේ අතට තමාගේසිවුරු පිළිගන්වා නැවතද උපාද්‍යආචාරයන් වහන්සේ ඉදිරිියෙහි උක්කුටිකව හිද වැඳගෙන මේ වා්‍ය කියනු. සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සච්චි කරනත්තාය ඒතං කාසාාවං දත්වා පබ්බාජේත මං බන්තේ අනුකම්පං උපාදාය दති අම්පි සබ්බ දුක්ख පෙයාලා තති අම්පි සබ්බ දු පෙයාලා මේ වාකකයා ප්‍රවෘජාපේක්ෂකයා සිවරු ඉල්ලූ කල්හි ගුරුවරයා විසින් සිවරු පටිය ප්‍රවෘජාපේක්ෂකයාගේ කරහිලා හැඳ පොරවා ගැනීමට තමන් අතතිබෙන සිවුරු ඔහුට දිය යුතුය ප්‍රෘජාපේක්ෂකයා විසින් ගුරුවරයාගෙන් ලත් ඒසිවුරු ප්‍රත්්‍යවේක්ෂා කොට හැඳ පොරවාගත යුතුය පැවිදිවන තැනැත්තා සවුරු හැඳ පොරවාගැනීමට සමත් නොවේ නම් ගුරුවරයා හෝ අනිකකු හෝ ඒවා හැඳ පොරවාගැනීමට උපකාර විය යුතුය මෙසේ ගුරුවරයකුගෙන් ලබා නොගෙන ගියියකු විසින් සවුරු හැඳීම නොකළ යුතුය පැවිද ලබන තැනැත්තා කලින්ම සියුරු හැඳ පොරොවාගෙන සිටියහොත් ඒවාඉවත්කර සිවරුදී පැවිදි කළයුතුය. එසේ නොකොට සරණ සමාධන් කළේද පැවිද්ද නොපිහිටන්නේය උපාධියන් වහන්සේගේ அනෙන් அනකකු විසින්සිවරු හඳ වුවද වටනය උපාද්‍යාන් වහන්සේ විසින් මේ සියුරු මහුට හඳවන්න. යයි කියයා ගිහියකු අතට දුනහොත් උපාදයන්ගේ අනින් ගිහියකු විසින්සිවුරු හැඳවීමද වටනේය. සවුරු හැඳ පොරවාගත් පසු ප්‍රෞෘජ්ජාපේක්ෂකයා නැවතද උපාධ්‍යායන් වහන්සේ වෙතගොස් පසඟ පිහිටුවා පාවැද උක්කුටිකවවැද ගෙන හිද තිරण සහිත පැවිදි දස සීලය में වාख्य किया इල්ිය යුතුය ඕකාස අහං बන්तेේ තිසරණන सද්ධिං ප්බජ්ජා දසसीීළං දම්माङ යාचामीී අනुගගහං खत्वा सीීළංදथ में बන්तेේ दुතිियाම්पි අහंग बන්तेේ पैயாළ थियाම්पි අहං बंतेේ එයියා මෙය කී කල්හි උපාධයන් වහන්සේ විසින් යමහං වදාමි තං වදේහි යැයි කියයා නමස්කාර පාඨය කියවා ඉක්විති බුද්ධං සරණං ගච්චාමි, ධම්මං සරණං ගච්චාමි, සංගං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්චාමි දුතියම්පි saang gamiदphi සhang saang gaczami phi බුද්ध saang gaச்சமி තphi धම saang gaczaமி taphi සhang sa gaczamiස නිග්ගහිතාන්ත වශයෙන් වචන එකට සම්බන්ධ කොට හෝ බුද්ධම් සරනම් ගච්චාමි යනාදියෙන් මකරාන්තට වචන වෙන්කොට උච්චාරණය කිරීමෙන් හෝ සරණ සමාධානය කරව යුතුය මේ දොකාරයෙන්ම සමාධන් කරවීම වඩා හොඳය බොහෝ ආචාර්යවරු එසේ කරති. පානාතිපාතා වේරමනී සික්ক্ষාපදං සවාධයාමි යනාදී සිකපද නොකයේද සරණ සමාධානයෙන්ම සාමනේර භාවයට පැමිණීම සිදුවෙයි. සිකපදකීම මෙහි ප්‍රධාන කරුණක් නොවෙයි. ජිහියාගේ සරණ ගමනය චේතනාව ප්‍රධාන කරුණක්මන බැවින් කවර බසකින් කවර ආකාරයකින් සිකපද කීද සරණ ගමනය සිදවෙයි සාමනේරයන්ගේ සරණ ගමනය සිදුවන්නේ පාලි භාෂාවෙන්ම වචන නොවරදවා අකුරු නොවරදවා ස්ථාන කරන සම්පත්තිය ඇතිව අකුරු හොදාකාර කියවන පරිදි ගරුවරයා විසින් කියවීමෙන් හා ගෝලයා විසින් එසේම නොවරදවා කීමෙන්ය. ගුරු ගෝල දෙදනාගෙන් එක්කයෙකු වුවද මනාකොට උච්චාරණය කිරීමට අසමත් වෝහොත් සරණ ගමනය සිදු නොවේ. දත් නැති මහල්ලන්ට ඒවා සම්පූර්ණකොට උච්චාරණය නොකළ හැකිය. එබැවින් දත් නැති මහළු තෙරුන් වහන්සේලා විසින් ෝලියන් මහන කිරීමේ දී අනිකෙකුලවා සරණ සමාධානය කරවා ගතියුතුය උපාද්‍යායග්‍රහණය සාමනේර සීලයේ සමාධන්වීමෙන් පසු පැවිද්ධ ලැබු තැනැත්තා විසින් උපාද්‍යායන් වහන්සේට වැඳගෙන උක්කුටිකයෙන් හිද උපපජ්්‍යයෝ මේ බන්තේ හෝහි යන වැකිය තුන්වර කියා උපාධ්‍යාය ග්‍රහණය කළ යුතුය. ගෝලයා විසින් එසේ කීකාල් හි උපාධායන් වහන්සේ විසින් පාසාධිකේන සම්පාදයහි යැයි කියා එය පිළිගත යුතුය. උපපද්්‍යයෝ बික්खවේ සද්ධි විහාරිකම්හි පුත්ත චිත්තං උපට්ට පෙස්සති සද්ධවිහාරිකෝ උපජායම්හි පීතුචිත්තං උපට්ට පෙස්සති ඒවන්තේ අ්‍යමඥං සගාරවා සපපතිස්සා සභාගපුෘත්තිකා විහරන්තා ඉමස්මිං දම්මවිනයේ බුද්ධිං විරුල්හිං බේපුල්ලං ආපජ්ජන්තිී යන බුද්ධ වචනය පරිදි. සාමනේර නමවිසින් උපාද්‍යායන් වහන්සේ මාගේ පියා ලෙස සලකාගෙන උපාධායන් වහන්සේ කෙරෙහි අධ්‍යාදර ගෞරවෙන් යුක්තව උන්හන්සේට සර්වාකාරෙන් කීකරුව වාසය කළේතුය උපාධායන් වහන්සේ විසින්ද තමන්ගේ සද්ධිවිහාරික සාමනේරයා පුත්‍රයකුමෙන් සලකාගෙන ඔහු කෙරෙහි කරුණාවත් වියයුතුය උපාධායන් වහන්සේ විසින් අභිනව සාමනේර නමට පාසිවුරු දැරීම් ආදිය තමන් සමීපයම වාසය කරවාගෙන පුහුණු කරවිය යුතුය. ඒවා පුහුණුකරවන තුරු නිමන්ත්‍රණ ආදයට නොයවා ලදරවකු රකිනාක්් මෙෙන් අභිනව සාමනේරයා රැකිය යුතුය. සාමනේරයකු විසින් රැකියයුතු ශික්‍ෂාවන් උගන්වා දියයුතුය සාරයා විසිද අනුජානාමි භික්ক্ষවේ දසගේහි සමන්නගතං සාමනේරං නාසතුන් පානාති පාතිී හෝතිී අධින්නාදායිී හෝතිී අ්‍රහ්මචාරී හෝතිී මුසාවාදී හෝතිී මජ්ජපාී හෝथී බුද්දස්ස අවන්නං භාසතිී ධම්මස්ස අවන්නම් භාසතිී සංගස්ස අවන්නං භාසතිී මිච්චා දිිට්ටිකෝ හෝතී ক্ষුණී දूසකෝ හෝතී යනුවෙන් දැක්වෙන නාසනාංග දහය අතුරෙන් එකකුදු නොබිද සුවච වාසය කලේතුය එන් එකකු කඩකළහොත් සරණ ගමනය පටන් සම්පූර්ණ සාමනේර සීලය බිඳයි. උපාධ්‍යාය ග්‍රහණයද නැතිවෙයි. සංගාරාමයහි ඔහුට ලැබී තිබුණු සෙනසුනටද හේ අහිමිවෙයි. සංගලාදේටද අහිමිවෙයි. ඔහු ආයති සංවරයහි පිහිටා නැවත සරණ සමාධානය නොකරතොහොත් සාමනේරයා සිවරු හරවා සඟරමින් පහ කළ යුතුය. පාරාජිකාාවට පැමිණි සාමනේරයා තමාගේ වරද පිළිගෙන නැවත සංවරෙහි පිහිටවනු කැමැති වුවහොත්. නැවත සරණ සමාධානය කරවා උපාධ්‍යය ග්‍රහණයද කරවිය යුතුය. සාමනේරයන්ගේ සරණ ගමනය භික්‍ෂූන්ගේ උපසම්පදා කර්මවාක්‍ය වැනිය උපසම්පදා කර්මවාකය කීමෙන් භික්‍ෂුවගේ චතුපාරිශුද්ධ සීල සමාධානය සිදුවන්නක් මෙන් සරණ සමාධානයෙන්ම සාමනේරයන්ගේ දස සීල සමාධානයද සිදවෙයි එහෙත් ආයති සංවරයේ පිහිටීම පිණිස හා දල්හි කරණය පිණස සරණ සමාධානය කරවීමෙන් පසු සිකපද දහයද සමාධන් කරව යුතුය නාසනාංග දහයට අයත් නොවන වරදක් සාමනේරය අතින් සිදුවහොත් ඒ වරදට දිය දඩුවම් වැලි දඩුවම් ආදී යම්කිසි දඩුවමක් කළ යුතුය. දඩුවම් කර ආයති සංවරයහි පිහිටීමෙන් සීලය පිරි සිදවෙයි. නැවත සිකපද සමාධන් නොව්වාට වරදක් නැත ප කිරීමට නුසු දුස්සෝ. පැවිදි කරනු ලැබු අහුද පැවිද්ද නොපිහිටන සර්වාකාරයෙන් පැවිද්දට අභාවිය පුද්ගලයෝය පැවිදි කරනු ලැබොත් පැවිද්ධ පිහිටන පැවිදි බවට නොහොබනා බැවින් පැවිද්ද තහනම් කර ඇති පුද්ගලයෝය යයි පැවිද්දට නුසුදුසු පුද්ගලයෝ දෙකොටසකි. නසන්ට වෙදි බවට පත්කිරීමෙන් ගුරුවරයාට දුකොලාා ඇවැත්වෙයි ඇවිද්ධට අභාාව්‍ය පුද්ගලයෝ එකොළොස් දෙන පණ්ඩකෝ බික්ව අනුසම්පන්නෝ න උපසම්පාදත්ෝ උපසම්පන්නෝ නාසෙබ්ෝ උබතෝ ව්‍යංජනිකෝ ික්ව අනුසපන උපසම්පාද තබ්ෝ පසපන්නෝ නාසේ්ෝ තෙය සංවාසකෝ ক্ষවේ අනුසම්පන්නෝ න උපසම්පාදතබ්ෝ උපසපන්නෝ නාසේතब්ෝ ති්‍යය පක්කන්තකෝ खවේ අනුසම්පන්නෝ න උපසපාදතබ්ෝ උපසපන්නෝනාසේ தब්ෝ 그렇지රචාන තෝ ವික්වේ අනුසම්පන්නෝ න උපසම්පාදೇ තබ්ෝ උපසම්පන්නෝ නාසේ ත්ෝ තු ගාතකෝ ವක්කවේ අනුසම්පන්නෝ න උපසම්පාදೇ තබ්බෝ උපසම්පන්නෝ නාසේ තබ්බෝ පිතු ගාතකෝ ವක්ক্ষවේ අනුසම්පන්නෝ න උපසම්පාදේ තබ්ෝ උපසම්පන්න නාසේ තබ්බෝ අරහන්ත ගාතකෝ භික්කවේ අනුසම්පන්නෝ න උපසම්පාතේ තබ්බෝ උපසම්පන්නෝ නාසේ තබ්බෝ ලෝහිතුප්පාදකෝ භික්වේ අනුසම්පන්නෝ න උපසම්පාදේ ත්බෝ උපසම්පන්නෝ නාසේ තබ්බෝ ලෝහිතුುප්පාදකෝ භික්කවේ අනුසම්පන්නෝ න උපසම්පාදේ තබ්බෝ උපසම්පන්නෝ නාසේ තබ්බෝ සංගබේදකෝ විික්කවේ අනුසම්පන්නෝ න උපසම්පාදය තබ්බෝ උපසම්පන්නෝ නාසේ තබ්බෝ බික්ුණී දෘසකෝ බික්කවේ අනුසම්පන්නෝ න උපසම්පාදය තබ්බෝ උපසම්පන්නෝ නාසේ තබ්බෝ මේ විනය ප්‍ර්ඥප්ති එකොළහේ දැක්වෙන පණ්ඩකයා උපතෝව්‍යංජනකයා තෙය සංවාසකයා තිත්තිය පක්කන්තකයා නිරච්චාන ගතයා මාතුගාතකයා පිතුගාතකයා අරහන්තගාතකයා ලෝහිතුත් පාදකයා සංගබේදකයා වික්කුණී දූසකයා යන පුද්ගලයෝ එකොලොස් දෙන පැවිද්ධටත් උපසම්පතාවටත් අභව්‍යයෝය පැවිදි කරනු ලැබුවාහුද ඔවුනට පැවිද්ද නොපිහිටන්නේය උපසම්පදා කරහු ලැබුවාහුද උපසම්පදාව නොපිහිටන්නේය. ලිංගත්තනකය සංවාසනත්තනකය උබයනත්තනකය යයි තෙය සංවාසකයෝ තිදනකි. ගුරුවරයකුගෙන් පැවිද්ධ නොලබා තෙමේම සිවුරුහැඳ පොරොවාගෙන, භික්‍ෂු වස්ගණන නොපවසන්නා වූ වැඩි මහලු පිළිවලින් වනාව, නොයිවසන්නා වූ අසුන් ගැනීමෙන් අන් භික්ෂුවකට බාධ නොකරන්නා වූ විනය කර්මවලට සහභාගී නොවන්නන්නා වූ ශ්‍රමණවේශය පමණක් හොරෙන්න් ගෙනසිටින තැනැත්තා ලිංගත්තනකය නම් වෙයි. භික්‍ෂූන් අතින් සාමනේර පැවිද්ධ පමණක් ලබා විදේශයකට ගොස් මම මෙ පමණ වස් ඇති එක්මි බොරු වස්ගණන කියන්නා වූද වැඩිමහලූ පිළිවලින් භික්‍ෂූන්ගෙන් වැඳුම් පිළිගන්නා වූද. අසුන් ගැනීමෙන් භික්‍ෂූන්ට බාධ කරන්නා වූද. විනය කර්මවලට පෙනීසිටින්නා වූද තැනැත්තා සංවාසය පමණක් ස්ොරෙන් කරන බැවින් සංවාස නතනක නමි තමාම සිවරු පරවාගෙන විහාරයට ගොස් වස්ගණන කියන්නා වූද භික්ෂූන්ගෙන් වැதுම්ඉවසන්නා වූද අසුන් ගැනීමෙන් භික්ෂූන්ට බාධ කරන්නා වූද විනය කර්මවලට සහභාගී වන්නා වූද තැනත්තා උබයත්තනක නமிි තෙය සංවාසකයන් පිළිබඳ දීර්ග විස්තරයක් සමන්ත පාසාධිකාවෙහි ඇත්තේය ඒ බලාගති යුතුය ති පක්කන්තක යනු බුදුසනෙහි පැවිදිව භික්‍ෂුවක සිට පසුව තීර්ථක ප්‍රවෘරජාවහා ඕවුන්ගේ ලබ්දියද ගත්තැනැත්තාය. තිරච්චාන ගතය යන මෙයින් අදහස් කරන්නේ තිරිසනුන් පමණක් නොව මනුෂ්‍ය ජාතියට අයත් නොවූ නාග සුපාර්ණ දේව බ්‍රහ්ම ආදී සියල්ලන්ය ප්‍රවෘරජාව මනුෂ්‍යයන්ට පමණක් හිමි දෙයකි. මාතුගාතකයාය යනු ආනන්තරිය කර්මයන්ට අයත් මාතෘ ගාත කර්මය කළ තැනැත්තාය. ඒ කර්මය සිදුවන්නේ මනුෂ්‍ය ජාතියට අයත් දරුවෙකු විසින් මනුෂ්‍ය ජාතියටම අයත් වූ මවකගේ ජීවිතය ඕනෑ කමින්ම නැසීමනිි. පිතෘු ගාතකයාය ගැන කී යුත්තේද එසේමය රණු ලබන තැනැත්තා තමාගේ පියා බව නොදැනවුවද මැරීමෙන් ආනන්තරය කර්මය සිදවෙයි. විස්තර සමන්ත පාසාධිකාවෙන් බලාගතයුතුය. බෞද්ධයාගේ අත්පොතෙහිද ඒ කර්ම ගැන විස්තරයක් ඇත්තේය. අරහන්ත ගාතකයාද මනුෂ්‍ය රහතුන්ගේ වශයෙන්ම කියයුතුය පැවිදිවූ හෝ නොව්ූ හෝ. මනුෂ්‍ය ජාතික රහත් කෙනෙකුගේීවි මනුෂ්‍යයකු විසින්ව ඕනෑ කමින් නැසුවහොත් ආනන්තරිය කර්මය වෙයි. ඔවුට ප්‍රවෘජාව නොලැබිය හැකිය. මනුෂ්‍ය නොවන රහත් කෙනෙකු මැරුවහොත් බරපතල පවක් පමණක් වෙයි. ආනන්ත්‍රිය කර්මයක් නොවෙයි. තිරිසනෙක් මනුෂ්‍ය ජාතික රහතන් වහන්සේ කෙනෙකුගේ ජීවිතය නැසුවේද. ආනන්ත්‍රිය කර්මය සිදුනුවෙයි. බරපතල පාපයක් පමණක් වෙයි. ලෝහිතුත් පාදකයා යනු දේවදත්ත මෙන් නපුරු සිතින් ජීවමාන බුදුවරයකුගේ ශරීරෙන් එක් බිඳුවක් පමණ වූ ලේ සෙලවූ තැනැත්තාය. ඔහුට පැවිද්දහා උපසම්පදාව වාරිතය අවබෝධයක් සුවකරනු පිණිස මෛත්‍රී සහගත සිතින් බුද්ධ සරීරයෙන් ලේ බැහැර කරන්නා හට පිනක් මිස පාපයක් නොවෙයි. සංග බේධකයාය යනු දේවදත්ත මෙන් චතුර්විද විනයකර්මයන් අතුරෙන් යම්කිසි කර්මයක් කිරීම් වශයෙන් සංඝයා බිඳන තැනැත්තාය. ඒ උපසම්පන්නේකු විසින් මිස අනුසම්පන්නේෙකු විසින් නොකළ හැකි කර්මයකි. බික්ුණී දූසකයා යනු මාර්ගත්‍රයෙන් එක්තරා මාර්ගයක්හි ප්‍රකෘති භික්‍ෂණියක් දූෂණය කළ තැනැත්තාය. ඔහුට ප්‍රවෝදජාාව වහා උපසම්පදාව වාරිතය කාය සංසර්ගයෙන් භික්‍ෂණියයකගේ සීලය විනාශ කළතැනැත්තාට ප්‍රවෘදජාවහා උපසම්පදාව අවාරිතය ප කළහොත් පැවිද්ද පිහිටන පැවිදි නොකළ යුතු පුද්ගලයෝ. නබික්හවේ අනු්ඥාතෝ මාතා පිතූහි පුත්තෝ පබ්බාජය තබ්බා ය පබ්බාජයේය ආපත්ති දුක්කටස්ස යනු විනිය ප්‍ර්ඥප්ති බැවින් මාපියන් විසින් අනුදත් නොකල කුල පුත්‍රයන් පැවිදි නොකළ යුතුය. වරක් මාපියන්ගේ අනුදනීම ලැබ පැවිදි වූ තැනැත්තා සිවුරු හැරගොස් නැවත පැවිදිවීමට පැමිණේද නැවතත් මාපියන්ගේ අනුදැනම නොලබා පැවිදි නොකළ යුතුය. යම්කිසි දරුවෙක් මොහු නුබවහන්සේලාටම භාරකරමිය නුබවහන්සේලා කැමතිෙ විටක මොහු පැවිදි කරන්නටය කියා මාපියන් විසින් භාරකරන ලද්දේ වේ නම් කොතෙක් වර සිවුරු හැරගියයේද හාවිට මාපියන් නොවිචාරා ඒ දරුවා පැවිදි කළ යුතුය. මාපියන් හා කළහකොට විහාරයට අවුත් පැවිද්ද ඉල්ලා සිටින කෙනෙකොට මාපියන්ගේ අවසරේ ඉල්ලාගෙන එන්නට යැයි කීකලහි ඒ මම මාපියන් වෙත නොයමි මා පැවිදි නොක හොෝ ජීවිතය හෝ නසාගන්නෙම නුවහන්සේලාට හෝ අනර්තයක් කරමි. යැයි කියානම් ඔහුගේ ආරක්ෂාව පිණිස පැවිදි කරන්නට වටනේය. එසේ පැවිදි කරනු ලැබුවයකුගෙන් ඔහුගේ මාපියන් අවුත් විචාලහොත් කාරණය ඔවුන්ට දැන්විය යුතුය. න භික්හවේ පංචහි ආබාදෙහි පුට්ටෝ පබ්බා ජේතබ්බෝ යෝ පබ්බා ජෙය ආපත්ති දුක්කටස්ස යනු විනය ප්‍රඥ්ඥප්ති බැවින් පංච ආබාදයෙන් අතුරෙන් යම්කිසි ආබාධයක් ඇතියකු පැවිදි නොකළයුතුය පංච ආබාදයෝ නම් කුට්ට ගන්්ඩ, කිලාස, සෝස, අපමාර යන නම්වලින් කියන ආබාධයෝය කුට්ට යනු රතුලප කළුලප දද ආදී සමය හටගන්නා රෝගොයෝය සුළගිල්ලේ නිය පිට තරම් වූ වර්ධනය වන ෆක්ෂයේ සිටී කෘෂ්ටයක් ඇතියෙකු පැවිදි නොකළ යුතුය සවුරු වලට වැසෙන තනක සුවවන අතට හැරී ඇති නියපිට පමණට කුඩා කෘෂ්ටයක් ඇති තැනැත්තා පැවිදි කිරීම සුදුසුය. කුෂ්ට රෝගියෙකුට පිළියම් කරවා පැවිදි කිරීමහිදී ද සමේ ප්‍රකෘති පැහැය ඇති වූ කල්ලහීම පැවිදි කළ යුතුය ගොයකුගේ පිටෙහිසේ අලු මතුවන ශරීරයේ ඇතිද පැවිදි නොක ලයුතුයයි වින අටු ආවෙෙහි කියා ඇත්තේය ගණ්ඩ යනු ද දෙහි ගෙඩිසේ ශරීරයේ ඒ ඒ තැන හටගන්නා වූ නොපැසෙන්න්න වූ ගෙඩිය ඒවාට වායු ගෙඩියයි ද සමහරු කියති. දෙෙබර ගෙඩියක් පමණ වූද වැඩෙන ෙඩියක් ඇති තැනත්තා පැවිදි නොකළ යුතුය. ඩෙබර ගෙඩියක් පමණ குුඩූ නොවැනග වැසනතන ඇති තැනත්තා පැවිදි කරන්නට වටනேය. මුහුණ ආදී නොවැසනතනක නොවැඩන ගෙடிඇත්த்தේද පැවිදි නොකළ යුතුය. ගෙඩිවලට පිළියම් කොට පැවිදි කිරීමහිදීද සම ප්‍රකෘතිමත් වූවාට පசුවම කළයුතිය. වනය තිබියදී පැවිදිනों ක ළයුතුය. किලාස යනු රත්පියුම් හෙලපියුම් පෙතිපැහැයට සමහි හටගන්නා වියලි කුෂ්ට විශේෂයකි. දැනට බහෝසයෙන් දක්නට ලැබෙන සුදුකබර රෝගය किලාසයයි. මේ රෝගය ඇතියන් ගැන ද කෘෂ්ට රෝගීන්ට කී පරිදි පිළිපැදිය යුතුය. सෝස, යනු දිනෙන් දින මධින් මද ශරීරය ගෙවා වියලවා රෝගයා මරමෝට පමුණුවන ශය රෝගයයි. අපමාර යනු මිනිසා හිටිහැටියේම සිහිසන් නැතිව බිම ඇද වැටී සමහර විටමුවන් සැමහා ලේද පෙරමින් දගලන බිමහැපෙන අපස්මාර රෝගයයි. එය යක්ෂ රෝගයක් යැයි කියති. බික්හවේ රාජාබටෝ පබ්බාචයේ තබ්බෝ යෝ පබ්බාජයිය ආපත්ති දුක්කටස්ස යනු විනය ප්‍රඥ්ඥප්ති බැවින් රාජබටයා පැවිදි නොකළ යුතුය. යම් කිසි කාරයක් කිරීම ගැන රජ කෙනෙකුගෙන් හෝ රාජකය කීයකගෙන් හෝ වැටුට් ලබවින් සිරින තැනැත්තා රාජබට නම්වෙේ ඒඒ අය රස්සාවෙන් අස්සූ පසු පැවිදි කිරීම වටනේය බික්කවේ දජබන්ධෝ චෝරෝ පබ්ාචයේ තබ්බෝ යෝ පබ්බාජයේ ආපාති දුක්කටස්ස යැයි වදාල බැවින් බරපතල සොරකම් කරන ප්‍රසිද්ධ හොරා පැවිදි නොගල යුතුය. කලින් ප්‍රසිද්ධ සොරෙකුව සිට පසුව එයාත් හැර සුමඟට බැසසිරින මහජනයාද ඒ බව දන්නාතැනැත්තා පැවිද්දට සුදුසුිය සමහර්විට සුළුසුළු සොරකම් කළත් සොරකු වශයෙන් ප්‍රසිද්ධියයක් නැති දැනැත්තාට පැවිද්ධ දිය යුතුය. නභික්හවේ කාරබේදකෝ චෝරෝ පබ්බාජයේ තබ්බෝ යො පබ්බාජෙය ආපත්ති දුක්කටස්ස යනු විනය නීති පැවින් බන්ධනයෙන් පලාගිය සොරාද පැවිදි නොකළ යුතුය සිරගේයකින් පලාගිය තැනැත්තාය ැකින් තැකට ගෙනයාමේදී ආරක්ෂක පුරුෂයන් අතින් පලාගිය තැනැත්තාය මේ පෙදෙසන් පිට නොයායුතුයයි නියමයක් කර තිබියදී ඒ පෙදෙසෙන් පලාගිය තැනැත්තාය යන හැම දෙනාම පැවිදි කිරීමට නොසුදුස්සෝය දැහැමින් ජීවත්තුවෙමින් සිටියදී අනුන්ගේ කේලාම් කීම නිසා බන්ධනයට හසුුවී එයින් පලාගිය තැනැත්තා ඒ පෙදෙසේම පැවිදි නොළ යුතුය ඔහු අන්පෙදෙසකදී පැවිදි කළ හැකිය. න භික්කවේ ලිකිිතකෝ චෝරෝ පබ්බාජේ තබ්බෝ යෝ පබ්බාජෙය ආපක්ති දුක්කටස්ස. යනු විනයනීති බැවින් ඇල්ලීම සඳහා හෝ දනුවම් කරනු සඳහා රජයහි ලියා ඇති සොරා පැවිදි නොකළ යුතුය. න භික්කවේ කාසාබතෝ කතදණ්ඩකම්මෝ ප්ාජේ තබ්බෝ යෝ පබ්බා ජීය ආපත්ති දුක්කටස්ස යනු විනය නීති බැවින් කසයෙන් හෝ අනිකින් හෝ දඩුවම් පිණිස තලනු ලැබූ තැනැත්තා පැවිදි නොකළ යුතුය. කීදේ නොකිරීම නිසා තලනු ලැබූ තැනැත්තා පැවිදි කළ හැකිය. පැවිදි නොකළෑ යුත්තේ බදු නොගෙවීම් ණය නොගෙවීම් ආදියට දඩුවම් වශයෙන් තලනු ලැබූ තැනැත්තාය තැනැත්තා වුවද තුවාල සුවවීමෙන් පසු පැවිද්ධ ලැබීමට නිසිය. නබික්කවේ ලක්ඛනා හතෝ කතදණ්ඩ කම්මෝ පබ්බා ජේතබ්බෝ ය පබ්ා ජෙය ආපත්ති දුක්කටස්ස යනු විනනී තිහෙයින් දඩුවම් වශයෙන් පිලිසීම ආදියෙන් ශරීරයේ ලකුණු තබා ඇති තැනැත්තා පැවිදි නොකළයුතුය ලකුණ බා ඇති තැනැත්තා නිදහස් පුද්ගලයෙකු වේ නම් තුවාල සුව වී වන කැලල් මැකීගිය පසු පැවිදි කළ හැකිය. තෙම ඩුලු වසා සිවුරු පෙරවූ කලෙහි නොපෙනෙන තැන්වල කැලල් ඇතිතැනැත්තා ද පැවිදි කළ හැකිය. නබික්හවේ ඉනායිකෝ පබ්බාජය තබ්බෝ ය පබ්බාජය ආපත්ති දුක්කටස්ස යනු වදාල පැවින් නයකාරයන් පැවිදි නොකළ යුතුය. පැවිදිවන තැනැත්තාගේ නයගෙවීමට ඔහුගේ නෑයකෝ දායකේකෝ භාරගනී නම් පැවිදි කළහැගිය. නයගෙවීමට දනයක් ගුරුවරයා වෙද තිබේ නම් නය හිමියන්ට ඒවා දී නිදහස් කරගන්නා අටයෙන් නයකාරයා පැවිදි කළ හැකිය පසුව ධනය සපයා නය ගෙවන්නට සිතා පැවිදි නොකළ යුතුය නායකාරයෙකු බව නොදන පැවිදි කිරීමෙන් ගුරුවරයාට ඇවැත් නොවේ. නබික්කවේ දසෝ පබ්බාජේ තබ්බෝ ය පබ්බා ජයිය ආපත්ති දුක්කටස්ස. යනු වදාළ බැවින් දාසයාද පැවිදි නොකළ යුතුය කල දාසයන් නොමැති බැවින් මේ ගැන විස්තරයක් නොකරනු ලැබේ. අටුවෙහි මේ ගැන විශාල විස්තරයක් ඇත්තේය. පැවිදි නොකළ යුත්තෝ දෙතිස් දෙනෙක්. තතාගතයන් වහන්සේ විසින් විනේහි මෙසේ වදාරා ඇති බැවින් අත් සුන් තැනත්තාය පාසුන් තැනත්තාය අත් පාසුන් තැනත්තාය න් සුන් තැනතාාය නාස සුන් තැනතාාය කන්හා නාස සුන් තැනතාාය මහ ඇගලි සුන් තැනතාාය සුලங்கிලි සුන් තැනතාාය මහ නහර සුන් තැනතාාය පෙන අත් ඇතියාය කුදාය අගුටු මිட்டාය ගෙලෙහි ගෙඩි ඇති තැනැත්තාය දනුවම් පිණිස කළ ලකුණුශරීරයේ ඇති තැනැත්තාය කසෙන් තැලු ලකුණු ඇති තැනැත්තාය අපරාධ කාරයෙකු වශයෙන් රජිය එලියා ඇති තැනැත්තාය බරවා රෝගය ඇති තැනැත්තාය පාප රෝග ඇති තැනැත්තාය පරිස දූසකයාය කනාය කුදාය කොරාය ශරීරයෙන් පක්ෂයක් පණ නැති තැනැත්තාය පිලාය ජරා දුර්වලයාය අන්දයාය ගොලුවාය අන්ද බිහිරාය ගොලු බිහිරාය අන්ද ගොලු බිහිරාය යන මොවහු පැවිදි නොකළ යුත්තාහුය කළහොත් ගුරුවරයාට දුකුලා ඇවැත් වෙයි. නියෙන් මදක්වත් ඉතිරිවන ලෙස ඇගිලි අග පමණක් සුන් තැනත්තා පැවිදි කළ හැකිය. නිය ඉතිරි නොවන පරිදි එක ඇගිල්ලක් වුවද සුන් තැනත්තා පැවිදි නොකළ යුතුය. මහනහර සුන් තැනැත්තා යනු නහර සිඳයාම නිසා පතුල සම්පූර්ණයෙන් බිමතැබිය නොහිී ඇගිලි අග පමනක් හෝ විළඹ පමණක්හෝ බිම තබමින් ගමන් කරන තැනත්තාය පෙන අත් ඇතියායයි කියනුයේ ඒකාබද්ධ ඇගිලි ඇති තැනත්තාය පාපරෝගයා යනු ඇඳුම අර්ශස් භගන්දරා කාස ආදී යම්කි සිරෝගයකින් පෙළෙන ජනයාවිසින් පිළකුල් කරන තැනත්තාය පරිසදූසකයාය කියනුයේ විරූපත්වයෙන් පිරිස කැතකරන තැනැත්තාය අන්්‍යන්ගේ හිස් තමන්ගේ තුොළටිය තර්මට සිරින ඉතා උස් පුද්ගලයාය. බයිරවරූප බඳු ඉතා මිටි පුද්ගලයෝය දැවුණු කොටයක් බඳු ඉතා කළු පුද්ගලයෝය හුුණු බිත්තියක් බඳු ඉතා සුදු පුද්ගලයෝය ඇට සම පමණක් ඇතිසේ පෙනෙන ලේමස් ඉතා මද. ප්‍රේතයන් බඳු ඉතා කෘෂ ශරී රැත්තවෝය ක්‍රීමට දෂ්කරවන තරමට ඉතා ස්තුූල සරීර ඇත්තෝය විශාචයන්ට බඳු මහෝදර ඇත්තෝය ඔසවා සිටිය නොහෙන පමණට මහත් හිස් ඇත්තෝය යන දීහු පරීස දසකයෝය පරීස දූසකයන් ගැන දීර්ග විස්තරයක් විනය අටුවාවෙහි ඇත්තේය පරීස දූෂකයන් බොහෝ දෙනෙකුන් එහි දක්වා ඇත්තේය පැවිදි කිරීමේ වයස. නවික්කවේ උන්න පන්නර වස්සෝ ධාරකෝ, පබ්බාජය තබ්බෝ යෝ පබ්බාජෙය ආපත්ති දුක්කටස්ස යනුවෙන් බුදුරජාණන් වහන්සේ වරක් පසුළොස් අවුරුද්ධකට අඩු අයස් ඇති කුළ දරුවන් පැවිදි නොකළ යුතු බව වදාලසේක පසුකාලීදී ආයශ්ම දානන්ද ස්තවීරන් වහන්සේගේ උපස්ථායක වූ ඉතා සැදැවත් පෞු්ලක අහිවාතක රෝගයෙන් කාල ක්‍රියා කළෝය ඒ පවුලේ ලදරුවෝ දෙදනෙ කිතරි වූහ භික්ෂූන් දක්නා කල්හි පළමු පුරුද්ධ නිසා ඔවහු උන්වහන්සේලා වෙතදුව ඇති භික්ෂූහු ඔවුන් එලවා ගනිති භික්‍ෂූන්ගේ නුකම්පාවක් නොලබන්නා වූ ඒ දරුවෝ හඬති ඕුන්ගේ දුකගැ ආනන්ද ස්තවීරැන් වහන්සේගේ සිත වනුවී බුදුන් වහන්සේ විසින් පහලොස් අවුරුද්ධකට ආයු අඩු දරුවන් පැවිදි නොකරණසේ සිකපද පනවා ඇත්තේය මේ දරුවන් විනාශ නොවීමට කළ යුත්තේ කුමක් දැයි සිතා ඒ කාරණය බුදුන් වහන්සේට සැල කළහැ එකල්හි තතාගතයන් වහන්සේ ආනන්දය ඒ දරුවෝ කෞුඩන් එලවීමටවත් සමත් වන්නාහ දැයි විචාලෝ සඒයි පිළිවදන්ඳුන් කල්හි භික්‍ෂූන් අමතා. අනුජානාමි භික්කවේ ඌන පන්න රස වස්සං කාකුඩ් ඩේපකං, පබ්බා ජේතුන් යනුවෙන් කෞුඩන් පලවා හැරීමට සමත් පහළොස් අවුරුදු වයිසට නොපැමිණි දරුවන්ද පැවිදි කිරීමට අනුදැන වදාලසේක. හදිසි අවස්ථාවලදී ඒ කුලදරුවන් දෙදෙන විනාශ නවනු පිණස කවඩන් එලවීමට සමත් දරුවන් පැවිදි කිරීමට අනු දැන වදාළේ වී නමුත් බුදුන් වහන්සේගේ අදහස ඇටියට සැලකී යුත්තේ වයිසින් පහළොස් වස නොපිරුණු කුල දරුවන් පැවිද්දට නුසුදු සුභාවය. එබැවින් විශේෂ කරුණක් සඳහා මිස පහලොස් අවුදු වයස නොපිරු නොකුල දරුවන් පැවිදි නොකළ යුතුය වය අෞුරුදු පහලෝටත් විස්සටත් අතර කාලයේ කුලදරුවන් පැවිදි කිරීමට ඉතා සුදුසුකාලයේ හැටියට සැකී යුතුය. වයස්කත වී පැවිදිවන්නවුන්ට පැවිදියට සුදුසු වන හැටියට සිතකය සකස්කර ගැනීමට අපහසුය. එබැවින් බුදුන් වහන්සේ විසින් පංචහි දම්මේහි සමන්නාාගතෝ දුල්ලබෝ පුුද්ඩ පබ්බජිතෝතම පංචහි දුල්ලබෝ භික්වේ බුඩ්ඩ ප්වචිත සුවචෝ දුල්ලබෝ සුගගහිතගහි දුල්ලබෝ පදක්කිනාං ගාහි දුල්ලබෝ දම්ම කතිකෝ දුල්ලබෝ විනේ දරෝ යනුවෙන් ධර්ම පසකින්යුද බුද්ඩ පබ්ජිතයන් දුර්ලබ බව වදා රාතිබෙයි මහනිනි මේ කරුණු පහියුත් බුද්ඩ පබ්ජිතයන් දුර්ලබය කවර කරුණු පහකිින් දෙය මහනිනි සුවච බුඩ්ඩ පබ්වජිතයෙක් දුර්ලබය ගුරුන් වෙතින් මැනවින් උගන්නා වූ බුඩ්ඩ පබ්බජිතයන් දුර්ලබය ගුරුන්ගේ අනුශසනය දකුණට ගන්නා බුඩ්ඩ පබ්බජිතයෙක් දුර්ලබය දම්ම කතික බුඩ්ඩ පබ්ජිතයෙක් දුර්ලබය විනයදර බුඩ්ඩ පබ්ජිතයෙක් දුර්ලබය යනු එහිතේරුමයි ුදු වහසේ විසින් තවත් සූත්‍රයකදී ද දුල්ලබෝ ආකප්ප සම්පන්නෝ යැයි ආකල්ප සම්පත්ති ඇති බුට්ට පබ්බ ජිතයන් දුල්ලබ බවද වද අරාඇත්තේය. දනවත් බව උගත් බව කුළවත් බව. යන මේවා පැවිද්දට සුදුසුකම් නිුසුදුසුකම් බැලීමේදී සැලෙක යුතු බවක් පුද්ධ දේශනයෙන් නොපෙනයි ඉහත දැක්වූ ප්‍රවෘරජා දෝෂයන්ගෙන් මුुක්තවේනම් දුප්පත් පොහොසත් උගත් නුගත් කවුරුත් පැවිද්දට සුදුසෝය. ඒබුයේනහි කිත්තයකුලතෝ පබ්බජිතා ජාතිං නිසාය මානංකරෝන්ති බ්‍රාක්්මනකුලාා ප්බජිතා මන්තේ නිසාය මානංකරොන්ති ඊනච්චකුලා ප්බජිතා අතනෝ විජාතිතාය පාතිට්ඨාතුන් න සක්කෝන්ති ගහපතිධාරකා පන කච්චෙහි සේදං මංචන්තෙහි පිට්ටියා ලෝනං පුප්ප මානාය භූමිං කසිත්වා නිහතමාන දප්පා හොන්තිී තේ පබ්බජිත්වා මානංවා දප්පංවා අකත්වා බුද්ධ වචනං උග්ගහෙත්වා විපස්සනාය කම්මං කරන්තා. සක්කොන්තිී අරහත්තේ පතිට්ඨාතුම්. යන චුල්ල හත්ති පදෝපම සූත්‍රරටවා පාටේද මෙහිලා සැලකිය යුතුය